අනේක විද බලාපොරොත්තු අදිෂ්ඨානයන් බාධක කම්කටොළු ජයග්‍රහණයන් පරාජයන් මානසික කඩාවැටීම් වැනි අනේක විද චෛතසිකයන් හා ගැටෙමින් පරතරක් නොපෙනෙන මානයක හමා යන හුදු ලෞකික සුඛ විහරණ අපේක්ෂාව හමුවේ පරාජය වූවන් හැර වෙනත් කිසිවෙකු ඔබට හමුවේ තිබේද නැත මේ විශ්වයේ පරම යථාර්ථයද එය වන්නේය නමුත් අප කෘතඥසිත එය පිළිගැනීමට සූදානම් නැත එයට හේතු සාධක වන්නේ ලෝභය ද්වේෂය මෝහය නම් වූ ඒ ඝන අන්ධකාරයන්ගෙන් අප මනස වැසී ඇති බැවිනි ලෝක සත්‍යය මෙම අන්ධකාරයෙන් ගලවා නිවන නම් වූ ඒ මහා ආලෝකය කරා යන ගමන් මඟ පෙන්වූ කෙනෙක් මෙලොව ජනිත වූයේ නම් ඒ තුන් ලොවටම මහා ගුරුවරයාණන් වූ අප අමාමෑණී සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේය විශ්ව සත්වයා දුකින් මුදවා ගැනීමේ ශ්‍රේෂ්ඨ දර්ශනය ලොවට දේශනා කළ දාර්ශනිකයා වන්නේද බුදුරජාණන් වහන්සේමය උන්වහන්සේ දේශනා කළ ධර්මය හුදු ආගමක් නොව ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දර්ශනය වන්නේද ඒ නිසාමය උතුම් බුද්ධ ශාසනය තුළ හුදුදායකෙක් නොව ධර්ම අවබෝධය තුළින් නිවන් සුව අපේක්ෂා කරන්නා වූ බෞද්ධීන් සදහාම වෙන්නූ මහා ධර්ම නිකේතනයයි ධර්මයයි ඔබයි තම ලෞකික ජීවිතය වසා පැතිර පැවති නිස්සාරත්වය වටහාගත් මෙම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා බුදුරදුන් දේශනා කරන ලද පරම මෝක්ෂ සැපය වන නිවන් අපේක්ෂාව මුදුන්පත් කරගනිමින් ආර්ය මගට පිවිස සිටින්නෝය ලෞකික ජීවිතය තුළ අසීරු ඉලක්කයන් සාර්ථකව ජයගත්තද නිර්වාණය තරම් පරම සුඛයක් මෙදියත නොමැති බව උන්වහන්සේලා මනාව පසක් කොට ගත්තෝය හිමිදිරි උදෑසන ආර්ය මෛත්‍රී භාවනාවෙන් ආරම්භ වන දෛනික චරයාව ස්වභාව ධර්මයට අනුගත වූවකි අල්පේච්ඡ දිවි පෙවෙත නිවනට මහත්තුරු කුලක් සපයයි පිඩුසිගා වැඩිමෙන් හෝ මධ්‍යස්ථානයට ලැබෙන දානයකින් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා අතර ආහාර තේරීමකින් තොරව රස නොබලා වැළඳීම මෙම නිවන් අපේක්ෂිත තෙරණුවන්ගේ බ්‍රහ්මචර්යාවේ කොටසක් වන්නේය ආහාර වනාහි තම ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වූ කාරණයක් පමණක් මිස මන තුළ පිනවන්නක් නොවන බව නිවන් මගට පිවිස සිටින්නෙකු විසින් අවබෝධ කරගත යුතු සරල ධර්මතාවයක් වන්නේය
ස්වභාව ධර්මය වනාහි නිවන් මඟ සැරිසරන්නෙකුට කල්යාණ මිත්‍රයෙක් වන්නේය. ඒ මන්දයත් බුදු කෙනෙකු ලොව ජනිත වන්නේ ස්වභාව ධර්මයේ ප්‍රතිහාරයක් ලෙසිනි. ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද මිනිසාගේ සංකීර්ණ වූ මනස පිළිබඳව අතබුලක්සේ අවබෝධ කරගත් අප අමාමෑණි සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීම ස්වභාව ධර්මයට සමීප වූවෙකුට පහසු කාර්යයක් වන්නේය. විශ්වීය යථාර්ථය ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම නිවන් අවබෝධ කර ගැනීමේ භෞතික අඩිතාලමද වන්නේය. උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ පිවිතුරු ධර්මයත් එය වටහා ගැනීමේ ශක්්‍යතාවයකින් යුතු මනුෂ්‍යයෙකුත් පමණි. ධර්මයයි ඔබයි ධර්ම මධ්‍යස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන් අපේක්ෂා කරනු ලබන්නේ. සසර දුකින් තැවමින් සිටින ලෝකවාසී ජනයා සසර දුකින් එතර කිරීමේ මාර්ගය අවබෝධ කරදීමයි. ජාති ආගම් කුලමල කිසිදු බේදයකින් තොරව මේ ශ්‍රේෂ්ඨ විශ්වීය ධර්මය තමා මනා ලෙස පසක් කරගත්තාසේම නිවන් අපේක්ෂිත සෙසු ගිහි පැවදි අනුගාමිකීන්ට දේශනා කිරීම ආරාමේ වැඩවාසය කරන මහා සංඝරත්නය විසින් දෛනිකව ඉටු කරනු ලබන කාර්යයකි. ධර්මයයි ඔබයි ආරාමයට දහම් පිපාසයෙන් පැමිණෙන ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් එහිදී ශ්‍රාවක අනුගාමිකයෙකු වන්නේය. ප්‍රභුවරුන් සේම රටේ සාමාන්‍ය පුරවැසියන් ඉතා විශාල ප්‍රමාණයක් දෛනිකව මෙහි පැමිණෙදී සසර ගින්නෙන් දැවෙමින් සිටින ලෝකවාසී ජනයාට බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීමටත් නිවන් මඟ අවබෝධ කර ගැනීමටත් ධර්මයයි ඔබයි ධර්මාරාමය අගනා ෂේම භූමියක් වන්නේය. ගෞතම බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ යමින් නිවන් අවබෝධ කිරීමේ මාර්ගයට පිවිසිය හැකි උතුම් කාලයක උතුම් දේශයක මනුෂ්‍යභාවයක් ලැබීමට තරම් අප පෙරමහා පින්කර ඇත්තන් වන්නෙමු. අප නිවන් මඟ අභියසට පැමිණමින් සිටින්නෙමු. ඉපදෙමින් මිය යමින් අප සරණ මේ මහා බියකරු සසර මඟ භවදුකින් අත්මිදීම උදෙසා අප යන මේ ගමනට කල්යාණ මිතුරෙකු වීම ධර්මයයි ඔබයි මහා සංගරුවනේ උතුම් අදිෂ්ඨානය වන්නේය.